දින 36කට පසු මෙරට දෛනික කොවිඩ් රෝගීන් 2000 ඉක්මවා අද වාර්තා වුණා. මේ අතර කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 66ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. එය මේ මාසයේ දිනක් තුල වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 25ක් හා පිරිමි පුද්ගලින් 41 දෙනෙකුද ඇතුළත්. දෛනික කොවිඩ් රෝගීන් හා කොවිඩ් මරණ ඉහළ යාමේ අවධානමක් මේ වන විට පවතිනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය රැස්වීමට නියමිතයි. මෙහිදී ආසාදිතයින් යලිත් වරක් වැඩිවීම පවතින සංචරණ සීමා පිළිබඳව හා එන්නත්කරණය වේගවත් කිරීමේ කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එන්නත් ලබා ගත්තේ නැති සියලු දෙනා එන්නත ලබා ගැනීමට අවශ්‍ය බවත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් යුද්ධ හමුදාපතිවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. මේ අතර අනවශ්‍ය මහජන ඒකරාශී වීම හා උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නිර්දේශ පොලිසිය වෙත ලබා දීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. මින් ඉදිරියට යම් උද්ඝෝෂණයක් හෝ යම් අනවශ්‍ය සමාජ ඒකරාශී වීමක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න හරි අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව අපේ නිර්දේශයක් ඉල්ලුවොත් අපි ඒ නිර්දේශ ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන් මේ මොහොතේ ලංකාවේ පවතින තත්ත්වය සහ මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කිරීම සම්බන්ධව සලකලා බලලා. දැන් පවතින තත්ත්වය ඉතාමත්ම භයානකයි. රෝගීන් සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා. ඒ වගේම වැඩි වෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ පහළ වීම ඉතාම වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට ऑक्सीजन आवश्यकता इतम इहल विशेषाजन तत्व इतम දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුව ඩෙල්ටා වෛරසයේ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඩෙල්ටා වෛරසයේ සම්මාදමක් කන්ට්‍රිබියුෂන් එකක් මේකට නැතුව අය කියලා අපිට කියන්න බෑ. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ අපි මේ යම් ආකාරයකට සමාජ ආර්ථික ලිහිලක් ලබා දෙනකොට ඒක හරහා මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩ කොහොමත් වැඩි වෙනවා. ඒක කමබර කරමින් අපි ඉදිරියට යන්න වෙනවා. රට වහලා තියන්න දිගටම කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඒ තත්ත්වය තුළ අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කරමින් අපේ රටේ තියෙන සමාජ ආර්ථික කටයුතු ඉදිරියට යන ගමන් රෝගය පැතිරෙන්න තියෙන ඉඩ අවම කරමින් කටයුතු කරන්න සියලු දෙනා වග බලා ගත්තොත් මං හිතනවා ඩෙල්ටා වෛරසයේ සම්මාදම එහෙමත් නැත්නම් ඒකෙන් වෙන සහභාගීත්වය ලොකු එකක් හැටියට අපිට සලකන්න නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් රෝගීන් සංඛ්‍යාව අඩු කිරීමට සියලු දෙනා දායක වුණොත් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.